සමිතා මුදුන්කොටුව මහත්මිය මුලින් විවාහ වෙලා හිටිය අතුල අධිකාරි මහත්මයාත් එක්ක ඔවුන් දෙදෙනාට කාවින්දිය අධිකාරි නම් දුවෙකුත් ලැබෙනවා. නමුත් කාලයත් සමග අතුල සමිතාගෙන් දික්කසාද වනවා. දික්කසාද වන අතුල අමායා සමග නැවත විවාහ වනවා. නමුත් අලුත් විවාහයෙන් ටික කලකට පසුව අතුල තමන්ගේ පරණ බිරිඳ වන සමිතා සමග විවාහ සම්වත්සරය සමරනවා. ඒ සමගම අතුල අමායාගෙන් වෙන් වෙලා කියලා කටකතා පැතිර යනවා. පසුව නිවේදකවරයෙක් මේ පිළිබඳව අමායාගෙන් ප්‍රශ්න කරනවා. ඔබ මේ සවන් දෙන්නේ ඒ සංවාදයේ කතා වුණ දේවල් වලට. ඔබ අතුලව විවාහ කරගන්නේ ජනප්‍රිය වෙන්නද? නැහැ. එහෙම දෙයක් ගෑවිලාවත් තිබුණේ නැහැ. සැමියෙක් හැටියට අතුල කොයි වගේද? ආදරවන්තයෙක් විදියට හොඳ ආදරවන්තයෙක්. සැමියෙක් හැටියට මට ඒකට හරියට උත්තරයක් දෙන්න බෑ. ඒ ගැන මට වඩා හොඳට සමිතා දන්නව ඇති. මං එක්ක හිටියට වඩා කාලයක් එයා සමිතා එක්ක හිටියා. පෞල් ජීවිතයේ සමහර තැන්වලදී අතුල ෆේල්. අතුලයි අමායයි විවාහ වෙලා ඉන්නකොට අතුලයි සමිතයි විවාහ සම්වත්සරය සැමරුවා. ඒ ගැන මොකද හිතන්නේ? ඒකට මම විරුද්ධයි. වෙන්වන දෙන්නෙක් සම්වත්සරයක් සමරන්න ඕනි කියලා මම හිතන්නේ. හැබැයි මම එයාලට දොස් කීවේ නෑ. මෝඩකමට හෝ මට රිදවන්න කරපු දෙයක් කියලා හිතනවා. හැබැයි මම හිත රිද්දගන්නේ නෑ. අතුල වග කියන්න ඕන මගේ ස්වාමි පුරුෂයා හැටියට. මේ සම්වත්සරය සමරන්න මුල්ුණේ අතුලද සමිතාද? අතුල නෙවෙයි. එයා රිදවන්න හිතාගෙන කිසි දෙයක් කරන කෙනෙක් නෙවෙයි. සමහර විට එහා පාර්ශවය වෙන්න පුළුවන්. සමිතා එක්ක මම කාලයක් හොඳින් හිටියා. හැබැයි අතුලයි මමයි විරසක වුණාම සමිතා එකෙන් ප්‍රයෝජන ගත්තාදෝ කියලා හිතුණා. මම ඈත් වෙන්න සමිතා ලංුණා මිසක් අපි දෙන්න එකතු කරන්න සමිතා ට්‍රයි කළේ නෑ. මම කෙලින් කතා කරනවා. බය නෑ කාටවත්. ඒකයි මෙහෙම කතා කරන්නේ. මේ මාර්තු වලට අතුලට අවුරුදු 50යි. සමහර විට ඒ දවසට මට විශ් කරන්න අයිතියක්වත් නැති වෙයි. ඒ නිසා දැම්ම විශ් කරන්නම්. හැපි බර්ත්ඩේ. අවුරුදු 50ක් ගියත් හැමදාම ලස්සනයි ඔයා. සතුටින් ඉන්න මම ළඟ හිටියේ නැතත්. මේ සිද්ධිය සිදු වුණේ 2016 වර්ෂයේ.